ගිරියක් මවාගෙන හදවතෙහි පෑබර කිසිවක් නොදුටු ආගිය තැනදී දාබර මම වෙනි කවි කෙල්ල අත කසේ නාඹර මීරක් මේ හැමට මේ මොහොතෙම දෙන්නම් රසයක් මවාගෙන ඔබ හැම සනසන්නම් සතුටින් නිසි පරිදි තොරුලට අරගන්නම් එහෙනම් කවි කෙල්ලගේ කවි පදලන්නම් මාතං ඉඹුටු බොවිදියා ගෙඩි කාපෝ බැස යන දියකඩිත් තෙන් ඇති තුරුණාපෝ කඩාගෙන මාදම් පළුවේර රස පල නෙලාගෙන සිහි උන විටදී අත්තම් මේ ඔයාගෙන ආවෙමි දුවගෙනම මම ඔබ සොයාගෙන කරනට හැකිලෝ නියමෙට මාසහසෙල්ලන් ගැරුවා වගේ පතල කරනු සේතුව ඉල්ලන් හිටියක් ලොවේ කොයි තරමක් දරු මල්ලන් දුටුවත් සැපයි මේ වගේ උරතල් කෙල්ලන් වනයේ තිබෙන මල් සුවඳැති මද පවන මහා සිසිලසක් ගෙන දෙයිමේ ගත නිවන එනමුදු නොමැත නිමවීමාගේ ගිමන අත්තම් මගේ තුරුලයි මගේ සුර විමන කටයුතු කළ යුතුයි හරි මග දැක ගන්න මගේ පොඩි දුවේ පොත පත ගැන නිතැතින්න නෙත යමු කරමු හැක නිසි මග රැක ගන්න පාඩම් කර නිසා අසනෙමි නැතිව බය සිනහාවක් තිබෙයි අද සුදු මුහුණේ ඔය මේ මුළු රටම හඳුනන මේ සෙනෙහෙ දැය
අත්තම් මටත් පොතමද ගෙන දුන්නේ ජය. මම දන්නවා මගේ දියණිගේ වපසරිය දෙන්නට හැකි වේවි නොසිතුව ලෙස දිරිය. මේ ටික කියමි හදවතකට ගෙන පිරිය. අත කස රජ දහන වෙත යමුගෙන දෙන අත කස රජ දහනකින් දෙයි දෙන හරිය. දිවියේ හරිම මග මාහට නිති සොයන අතකස කිමි රජිනියනි මෙය අසනු මැන. මම නම් හොඳට දන්නේ මේ ඔබගේ ගැන ඔබ යන මගේ මා කැටුවම යනු මැන. වදනක් ගෙනේ නොසිතුව විලසට සරල ඇය නොම වේවි අද එය හින්දා විරල පැතුනා වගේ පෙනෙයි පොඩි දියණිගේ කරල. මම මගේ මිනි කිරුල ජීවිතයයි කියන්නේ මහා මග කීදිග අත්තම් මාය දන්නේ එහි හරිම මග කියලා දුන් නිසා නිති මට ලොවේහි රඟ වැඳ වැටෙනෙමි මෙවා අද ඔබේ දෙපාළඟ. අත්න පොළ සමක් එයි නොසිතුව පරිදේ සබේ ඒගෙන හැඟුම් මතු වෙයි හද මඩලේ ඉබේ. මෙය පවසන්නේ මුවසනේ හස මැදිනි ඔබේ මේ අත් දෙක